සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙක් වන කාංචිපාණි ඉම්රාන් සම්බන්ධයෙන් විමර්ශන ගණනාවක් සිදු කළ පොලිස් පරීක්ෂකවරයෙක් මේ වන විට පාතාල තර්ජන කාංචිපාණිගෙන් ඇතැයි පවසමින් මෙරටින් පලා ගොස් දැන් ප්‍රංශයේ කාංචිපාණිගෙන්ම යැපෙමින් ජීවත් වන බව සිළුමිණ පුවත්පත වාර්තා කරනවා. පාතාල අපරාධ විමර්ශන ඒකකයක ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී රටින් පැන්න එම පොලිස් පරීක්ෂකවරයා මෑතකදී කිහිප දෙනෙකුට දැක ගන්නට පවා ලැබී ඇත්තේ ඉතාලියේදී කාංචිපාණි සමග එකට සිටියේදී. පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩිල්ලකින් මරුමුවටපත් වූ ප්‍රබල පාතාල අපරාධකරුවෙකුගේ මාමායයි කියවෙන තවත් ප්‍රබල පාතාල අපරාධකරුවෙක් ජීවත් වෙන්නේ ඉතාලි රාජ්‍යයේ. අපරාධ ලෝකයෙන් ඈත්තු ජීවත් වන ඔහු ඉතාලියේදී සාදයක් සංවිධානය කර ඇත්තේ සිය උපන්දිනය වෙනුවෙන්. එම සාදයේ ආරාධිතයන් අතර කාංචිපාණිද සිට තිබෙනවා. කාංචිපාණි එම සාදයට පැමිණැත්තේ මේ කියන පොලිස් පරීක්ෂකවරයාද සමගිනොයි. මෑත කාලයේ කොළඹ සිදු වූ පාතාල අපරාධ ගොන්නක්ම විසඳීමට මුල් වූ මෙම නිලධාරයා මාකදුරේ මදුෂ් අබිරහස් වෙඩිපහරින් මරණයට පත්වන විටත් පාතාල අපරාධ විමර්ශනවල නිරතව සිට තිබෙනවා. සැබැවින්ම මේ කියන පොලිස් පරීක්ෂකවරයා මින් ඉහත කතාබහට ලක් වූ දුමින්ද ජයතිලකද. පසුගිය පෙබරවාරි මාසයේ පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් තමාට සහ සිය පවුලට මරණ තර්ජන එල්ල වෙන බව කියමින් කොළඹ අපරාධ කොට්ටාශයේ සංවිධානාත්මක අපරාධංශයේ ස්ථානාධිපතිවරයා පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක විදෙස්ගත වුණා. ඔහුට මරණ තර්ජන එල්ල කළ පිරිස අතර කාංචිපාණි ඉම්රාන්ද සිටින බවයි ඔහු සඳහන් කර තිබුණේ. මේ පිළිබඳව නිරන්තරයෙන් ඔහු සිය සමාජ මාධ්‍ය ඔස්සේ යම් යම් පළකිරීම්ද කර තිබුණා. කොළඹ අපරාධ කොට්ටාශයේ සංවිධානාත්මක අපරාධංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක පසුගිය වසරේ වැඩිම මනුෂ්‍ය ඝාතන සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් නිලධාරියෙක් බවද ඒ සමයේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා. එමෙන්ම පසුගිය වසරේදී නීති විරෝධී ගෙනියවි සහ අත්බෝම්බ වැඩිම ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේද ඔහු බව සඳහන්. කෙසේ වෙතත් ඔහු හදිසියේ විදේශගත වීම ගැන විශේෂ විමර්ශනයක්ද ඒ සමයේ ක්‍රියාත්මක වුණා. තමන්ට මරණ තර්ජන එල්ල වෙන බව කියමින් දුමින්ද ජයතිලක මාධ්‍ය වෙත හඬපට කිහිපයක්ද නිකුත් කර තිබුණා. නමුත් මෙම හඬපට සම්බන්ධයෙන් යම් සැකයක් මතුවන බව නිහල් තල්දුව මහතා සඳහන් කර තිබුණා. මේ අතර කාංචිපාණි සමග ගමන් බිමන් ගැන පොලිස් පරීක්ෂකවරයෙක් ගැන සිළුමිණ පුවත්පතේ මෙම ලිපිය පළවීමත් සමග දුමින්ද ජයතිලක ඔහුගේ ෆේස්බුක් පිටුවට සටහන් කිහිපයක් එක් කර තිබුණා. මේ ඒ සටහන. අදටත් මට නොතේරෙන එකම දේ ලංකාවේ මිනිස්සු මෙච්චර අන්දන්නේ ඇයි කියලා. රස්සාව කරන්න බෑ කියලා රටකට ඇවිත් මාස 4ක් වුණා. මේ වෙනකන් මූට තිබ්බ තර්ජන ඇත්තද ක්‍රමයට විරුද්ධ වෙලා මූට යනේන මන් නැති වෙලාද කියලා බැලුවේ නෑ. හැබැයි මම මද්‍රව්‍ය කාර්යයන් එක්ක ඉන්නවා කියලා ඔප්පු කරන්න මාරම ගේමක් දෙන්නේ. රබර් බෝලයක් වතුර යට හැමදාම හංගලා තියන්න බෑ වගේ ඇත්ත දවසක එළියට එයි. වෙඩි කන්නේ නැතුව හිරයන්නේ නැතුව මම ප්‍රංශෙ ඉන්නේ මම කරපු හොඳ දේවල් වලට. මට නැති වුණු දේවල් නැති වුණේ පෙර කළ පාපයකට වෙන්නේ නැති. මොකද මේ ආත්මේ මං දැනුවත්ව රටටවත් ආයතනයටවත් මහජනතාවටවත් අගතියක් කළේ නෑ. ඒක සහතික කරලා කියන්නේ. මට නරක විදිහට හම්බ කරලා ගන්න දෙයක් ලංකාවේ තිබ්බේ නැහැ. මං රස්සාව කළේ බොක්කෙන්. එහෙම කරන්න හොඳ නෑ කියලා මට දැන් තේරිලා තියෙන්නේ හොඳටම. ඒත් මම කියන්නේ රට වනසන මද්‍රව්‍ය හෝ පාතාලයට සහයෝගය දක්වන හැමෝම ඒ දෙන ගින්දරෙන් පිච්චෙන්න ඕනේ. කාට නැතත් මට මම වීරයෙක්. ඒ නිසා මාව තිරිසන් සමාජයට ගාවන් හදන හැමෝම දවසක ඒ ගින්නට අහුවෙයි කියලා මට හිතෙනවා. හරිදේ කරනකොට ඒකට ඉරිසියා කරන එකට අකුල් හෙල්ල මිනිස්සු දැකලම එපා වුන නිසායි මං පාඩුවේ ඉන්න තීරණය කළේ. ඒ නිසා මට මඩ ගහන මිනිස්සුන්ට මම කියන්නේ තේරුමක් නැති බොරු දේවල් සමාජගත කරන්න එපා. එයාලගේ දරුවන්ට ඒ පව ගෙවන්න වෙයි කියලා හිතන නිසා. මගේ භාෂාවෙන් කියනවා නම් මම කියන්නේ කෑම කාලා මල පහ කළාට මල පහ කරලා ඒවා කන්නේ නැති ජාතියේ මිනිහෙක් නෙවෙයි. ඒ නිසා කෝටි දෙකක් බලන නාට්‍ය නළුවෙක් වෙන්න මං සුදුසු නැහැ. මට ගොඩක් අය ආදරයට කිව්වේ සුද්දා කියලා. ඒක වෙන්නේ නැති හැමදේම අතහැරලා සුද්දොත් එක්ක ඉන්න ප්‍රංශයට එන්න අවස්ථාව ලැබුණේ එයාලගේ ආශිර්වාදයෙන් වෙන්නේ නැති. කොන්ද කෙලින් තිබ්බ පොලිස්කාරයෙක් විදිහට රජයෙන් ගත්ත පඩියෙන් ඉතුරු කරගත්ත සල්ලි වලින් මම මෙහෙ ආවේ. එහෙම නැතුව සමාජයේම හෙන ඉල්ලන මිනිස්සුන්ගේ උදව්වෙන් නෙවෙයි. මං ගැන දන්න අය මාත් එක්ක එදා වගේම තාමත් ඉන්නවා. නොදන්න අයට කියන්නේ මං ගැන දැනගන්න ඕන නම් මාව විනාඩියක් හෝ ඇසුරු කළ කෙනෙකුගෙන් හෝ මම රැකියාව කළ අවුරුදු 13ට මගේ ගාවට ආපු කෙනෙකුගෙන් අහලා දැනගන්න. බහුතරයක් කියන්නේ තවත් කෙනෙක් කියපු දෙයක් හෝ අනුන්ගේ පිටපතක් මිස සමාජයට යහපතක් වෙන දෙයක් නොවන බව මතක තියාගන්න. මෙහෙම ලියන්න හිතුවේ පාතාලයයි මද්ද්‍රව්‍ය චාවාරමයි රටේ නීතියයි
විකෘති මාධ්‍යයි එක්ක තනින් සාමාන්‍ය මිනිස්සු දැනුවත් කරන්න තනි මට බැරි නිසා. මගේ අම්මයි පප්පයි මගේ මහගෙදර ඉන්නවා, හොයලා බලන්න පුළුවන්. එයාලට කටපාඩම් කරවලා නැහැ. එයාලගෙන් අහන්න පුළුවන් මට වෙච්ච දේ ගැන. බොරුව වපුරන එවුන්ගේ මහයුන් තරම් එයාලා පොෂ් නැහැ. මේක ගොබ්බයෝ කියන තඩි ගේමක් නෙවෙයි, තනි ගේමක්. මම කිලෝමීටර් 9300ක් එහා ඉඳන් ගේම් ඉල්ලන්නේ. වයිෆ්, දරුවා, අම්මා, අප්පා උකසට තියලා. ඒ මගේ ගැන හිතලා නෙවෙයි, රටට වෙලා තියෙන දේ ගැන හිතලා. කොන්ද පණ තියෙන එකෙක් මගෙන් අහපන් රටට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මම දන්නවා ලංකාවේ හැමදේම. මම උත්තර දෙන්න ලෑස්ති. මගේ පරණ නම්බර එක තාම වැඩයි.